අදත්වාලව සාදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නන්නේ මේ කාලේ මේ quarantine time period එකත් එක්ක ගොඩාක් වටින message එකක්. ඒ කියන්නේ ගෙදර ඉන්න ගමන් මොනාද අපට කරන්න පුළුවන් extra income එකක් ගන්න. ඔයගොල්ලෝ නිකන් නම් ගෙදර ඉන්නේ මේ දවස්වල කරන්න විශේෂ වැඩක් නැත්නම් ඔයගොල්ලන්ට extra income එකක් හොයාගන්න කරන්න පුළුවන් වැඩ කීපයක් තියෙනවා. සමහර ඒවා long term income එකකටත් සමහර ඒවා short term income එකකටත් මම ඔයගොල්ලන්ට කියන්නම්. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් websites test කරන ඒවා කරන්න. ඉතින් ඔයගොල්ලෝ Google එකේ search කරලා බලුවොත් ගොඩාක් sites තියෙනවා ඔයගොල්ලන්ට website testing ඒ වගේ දේවල් වලට ගාණක් ගෙවන සාමාන්‍යයෙන් ඩොලර් 40 50 60 එක site එකකට ගෙවනවා ඒගොල්ලෝ. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ දවස්වල හොඳම option එකක් ඔයගොල්ලෝ share market ගැන idea එකක් තියෙනවනම් share market invest කරන්න හැකියාවක් තියෙනවනම් ලොකු බ්‍රෑන්ඩ්ස් ලෝකේ ප්‍රධාන පෙළේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් ඒවා ෂෙයාර්ස් පහළට ගිහින් තියෙනවා. ඉතින් මේකේ ප්‍රධානම පහළට ගිය බ්‍රෑන්ඩ් සෙට් එක තමයි එයාලයින් මාර්කට්ස්. ඒකට එයාලයින් ගොඩක් ෆේමස් එයාලයින්ස් වල ෂෙයාර්ස් පහළ ගිහින් තියෙනවා. හොඳ ඔපචුනිටියක් ඕගොල්ලෝ මේ වෙලාවේ ඒක ග්‍රැබ් කරොත් ඕගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් හිස්ටරි එක චෙක් කරලා බලන්න එයාලයින් එකේ ප්‍රොෆිට් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. මොකද මේ සිටුේෂන් එක ඕකේ වෙච්ච ගමන් මේක අනිවාර්යෙන් හරියනවා. දෙවෙනි එක shipping line. Shipping lines උත් ඒ වගේ. ඊළඟට තුන්වෙනි එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් vehicle site එකේ තියෙන shares වලට invest කරන්න. ඊළඟ point එක තමයි real estate. ඉතින් මේ ඔක්කොගෙම shares බහලා තියෙන්නේ. මේ බහලා තියෙන shares ඔයගොල්ලන් try කරන්න. ඊළඟ එක ඔයගොල්ලන්ට පුළුවන් mobile app tester කෙනෙක් වෙන්න. ඉතින් mobile games apps දෙකේම testing කරන sites තියෙනවා. ඔයගොල්ලෝ Google එකට ගිහින් search කරලා බලුවොත් එම mobile apps testing ඒ වගේ දේවල් කියලා ඔයගොල්ලන්ට sites ගොඩාක් එනවා ඒකේ. ඒ සයිට්ස් වලට join වෙනවා ඔයගොල්ලන්ට නම් app tester කෙනෙක් විදිහට ඒක register වෙලා කරන්නේ කොහොමද ඒ වගේ දේවල් කරන්නේ මම try කරන්නම් links කීපයක් attach කරන්න මම දැකපු videos කීපයක් තැන් තැන් වල ඒකත් එක්ක මේ opportunity එක හොඳ opportunity එකක් ඔයගොල්ලන්ට extra income එකක් ගන්න ඊළඟ point එක විදිහට මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ online teaching session එකක් පටන් ගන්න online course එකක් ඉතින් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ටියුෂන් කරන එක්කෙනෙක් නම් එහෙම නැත්නම් ටියුෂන් කරන හැකියාවක් තියෙනවා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා පොඩ්ඩක් පොඩි මාකටිං පාරක් දාලා මේක හොඳම වෙලාව ඕගොල්ලන්ට ඔන්ලයින් ටීචින් ප්ලට්ෆෝම් එකක් හදාගන්න. මේකෙදි ඇත්තටම ඕගොල්ලන්ට පුළුවන් ලයිව් කෝල් එකක් එහෙම නැත්නම් ගෲප් ඩිස්කෂන් එකක් අරගෙන ඒකට චාර්ජ් එකක් දාලා ඉතින් මේක e-payments ප්ලට්ෆෝම් එකක් වෙන්න පුළුවන් ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක් වෙන්න පුළුවන් නැත්නම් වාට දැනට ඉන්න ගෝල් සෙට් එකකට වෙන්න පුළුවන් ගෲප් ක්ලාස් වගේ කරන්න. ඉතින් මේකත් මේ ක්ලාසස් නැති කාලේ ගෙදර ඉන්නවා නම් එහෙම නැත්නම් මේ කැම්පස් එකේ ඉන්න මල්ලි කෙනෙක් නැංගි කෙනෙක් ටියුෂන් ක්ලාස් කරන එකට හොඳ ඔපචුනිටි එකක්. ඒක data ටික විතරයි යන්නේ. හැබැයි ඒ වගේම දැන් තියෙන ෆැසිලිටීස් එකේ ඒ චාන්ස් එක ඕගොල්ලන් ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේකත් try කරලා බලන්න හොඳ ඔපචුනිටි එකක්. ඕගොල්ලෝ වැඩි හිතපු නැති කෙනෙක්. ඊළඟ ඉන්කම් සෝස් එක තමයි හැමෝම දන්න YouTube. ඉතින් YouTube එකත් try කරලා බලන්න ඕගොල්ලන්ට ගොඩක් වටිනවා හොඳ ඉන්කම් සෝස් එකක් හදාන්න පුළුවන්. channel එකක් හදන්න නිකන් ඉන්න එකේ අතාරින්න එපා. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ ගේම්ස් ගහන්න ආසක් කෙනෙක් නම් ඔයගොල්ලෝ හොඳට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් ගේම් ටෙස්ටර් කෙනෙක් වෙන්න. ඔන්ලයින් ගේම්ස් නෙමෙයි නමුත් ඕගොල්ලන්ට පුළුවන් සමහර බේටා වර්ෂන්ස් ඒගොල්ලෝ එළියට දාන්න කලින් ගේම් ටෙස්ටර් කෙනෙක් විදියට ඒගොල්ලෝ වෙන්න. ඉතින් ඒ වගේ ගේම් ටෙස්ටර් කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගේමයි තවත් එකක් තමයි ගේම් වලටම දාලා ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රොෆෙෂනල් ගේමර් කෙනෙක් වෙන්න. ඉතින් මේ ප්‍රොෆෙෂනල් ගේමර්ස්ලා ගොඩක් ඉන්නවා මේ ගේම්ස් ගහලා ඒකේ වීඩියෝස් අප්ලෝඩ් කරලා ගොඩක් හොයනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලන් තියෙන ටාස්ක් එක තමයි මේ සමහර ගේම් වල බග්ස් තියෙන තැන හොයලා කියන්න කම්පැනි එකට. එහෙම නැත්නම් ගේම් එකේ හිර වෙන තැන අනිත් අයට කියා දෙන්න. ඉතින් මෙහෙම කියා දෙනකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගෙවනවා එක එක ගණන්. ඉතින් මේකත් වටිනවා. ඒ වගේම ඔයාලට හොඳ ගේමින් මේ ගේමින් වීඩියෝස් කරලා දාන්න පුළුවන් channel එකක් තියෙනවා නම් YouTube channel එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක හරහා ගොඩක් මුදල් හොයන්නත් පුළුවන්. මෙහෙම කරන කීප දෙනෙක් ලංකාවෙත් ඉන්නවා. පිටරට මේක හොඳ ඉන්කම් සෝස් එකක් විදිහට ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. මේකත් ඔයගොල්ලන් try කරලා බලන්න පුළුවන් අතරතුරේ. ඊළඟ එක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ ඇඩ් ක්ලිකින්. ඉතින් මේ ඇඩ් ක්ලිකින් කියන එක ගොඩාක් කාලයක් තිස්සේ තිබ්බ එකක්. ඉතින් මේකත් try කරලා බලන්න ඇඩ් ක්ලිකින් කියන එකත් ගොඩක් හොඳයි. ඊළඟ point එක තමයි දැන් ගොඩක් කතා වෙන වවන්නෝ දිනන්නේ. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කියන පුංචි ඉඩ කඩේ හරි මොනා හරි වවන්න. මොකද ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් මේ කර්ෆියු එක දාලා හිර වෙච්ච ගමන් ගෙදර කන්න එළවලු නෑ ලුණු ටිකක් නෑ මිරිස් ටිකක් නෑ කියන එක. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට ලොකු ඉඩකඩක් ඕනේ නැහැ පොඩි ඉඩකඩක් අරගෙන ඔයගොල්ලන්ට බොහොම ලස්සනට හොඳ වගාවක් දාන්න පුළුවන් ඇට්ලීස් ගෙදර ටික කවර් කරගන්න. ලුණු ටිකක් සුදු ලුණු ටිකක් මිරිස් ටිකක් මේ වගේ දේවල් බොහොම පොඩි ඉඩක ලේසියෙන් වවන්න පුළුවන්. ඉතින් ඒක try කරන්න. ඔයගොල්ලන් ටිකක් හොඳ ඉඩකඩක් තියෙනවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් හොඳට ලොකුවට වගා කරන්න. ඉතින් මේකට අක්කර ගණන් ඉඩම් ඕනි වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ වත්තේ තියෙන පොඩි ඉඩේ මල් පැල දාන ටිකේ මොනා හරි වවන්න පටන් ගන්න. මොකද මේක ගොඩක් වටිනවා ඉස්සරහට ගැන හිතන්නේ. දැන් අපිට තේරෙනවා දැන් ගෙදර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් නැති එකේ අපිට විඳින්න වෙන පාඩුව.
ඒක මගහරවාගන්න ඔගලන් දෙයක් කරන්න කරන මේකත් හොඳ දෙයක් ට්‍රයි කරලා බලන්න. ඉතින් ගොඩක් කරලාට මේක ෂෝට් ටර්ම් ඉන්කම් සෝස් නෙමෙයි, හැබැයි ලොන්ග් ටර්ම් එකකට හොඳයි. ඊළඟ එක තමයි ඕගලන්ට පුළුවන් මීඩියට කෙනෙක් විදිහට වැඩ කරන්න බයින් ඇන් සෙලින් ප්‍රොසෙස් එකේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි බඩු ගන්න යන්න විදිහක් නැහැ කර්ෆියු එකත් එක්ක. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට වාහනයක් තියෙනවා නම් ඩිලිවරි එකක් විදිහට රෙජිස්ටර් වෙලා පොඩි වෙබ්සයිට් එකක් හදලා WhatsApp business group එකක් හදලා සප්ලයර් කෙනෙකුත් අල්ලන් ෂුවර් කෙනෙක් අල්ලන් ඔයගලන්ට පුළුවන් පොඩි පැකේජ් කීපයක් ඉන්ට්‍රොඩියුස් කරලා ඩිලිවරි ජොබ් එකකට බහින්න. ඉතින් මේකත් හොඳ ඉන්කම් සෝස් එකක්. මොකද ඔයා අතරමැදියෙක් විදිහට ඔයාට යම් හොඳ ප්‍රොෆිට් එකක් තියාගෙන මේ දවස්වල තියෙන ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න. ඔයාලා පුළුවන් ගෑස් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදිහට වැඩ කරන්න, ඊට අමතරව රීටේල් මොනාරි ෆුඩ්ස් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් මේ වගේ ඕනම දෙයක් විදිහට වැඩ කරන්න. මේකෙදි 100%ක් අවශ්‍ය නැහැ ඔයාලා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියනවා කියලා. ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලට ඩිලිවරි කරන්න හැකියාවක් තියනවාද කියලා. ඉතින් මේකත් ගොඩක් වටිනවා මේ කාල සීමාව. ඉතින් මේ වගේ බිස්නස් ඔපචුනිටීස් ගොඩක් තියෙන ඕගොල්ලෝ ගෙදට වෙලා ඉන්න. හැමදේම තීරණය වෙන ඕගොල්ලන්ගේ උවමනාවත් උනන්දුවත් උත්සාහයත් thinking out of the box කියන එක. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ ඔක්කොම දේවල් try කරලා බලන්න. ඊට අමතරව ඕගොල්ලෝ හිතන වෙන මොනාහරි වැදගත් දෙයක් තියෙනවනේ ඒකත් මේකට add කරන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. බොහොම සුදුසුයි.